විශ්වාසය තහවුරු කළා. IMF හරි ගියා. ජනපති හෙලි කරයි. හෙට විදුලි කප්පාදුවක් නැහැ. පුංචි ඡන්දෙට ඇප තියන්න ලොකු උනන්දුවක්. නැප්තා නැති වුනොත් අඟහරු ආදා සිට නිහඬ වෙන්න හදන කැලණි තිස්ස. සීගිරියේ සිටත් ඉරසේවය. චීන දේශපාලන ප්‍රධානියෙක් දිවයිනට. අක්බාරි නිසා ඉරානය බ්‍රිතාන්‍ය ගැටුමක්. පාපන්දුව ශ්‍රී ලංකා අතට. සොබර් සන්ධ්‍යාවක් ඔබ විශ්වසනීය පුවත් කාටත් කලින් රටට කියන ස්වාධීන රූපවාහිනි සවස 6:30 ප්‍රධාන පුවත් විකාශය සමගයි අදත් එකතු වෙන්නේ රටක් ලෙස විශ්වාසය තහවුරු කර ගැනීමට හැකිවීම තුළින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැවැත්වෙන සාකච්ඡා සාර්ථක වී ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා එක් ප්‍රතිපත්ති රාමුවක් තුළ කටයුතු කරමින් රටේ ආර්ථික ගැටලු විසඳාගත යුතු බව වෘත්තීය සමිති නියෝජිතින් හමුවේ ජනාධිපතිවරයා අවධාරණය කළා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ වෘත්තීය සමිති නියෝජිතයින් අතර සාකච්ඡා පැවැත්වුණේ ජනාධිපති කාර්යාලයේදී රටේ පවතින ආර්ථික සහ මූල්‍ය අර්බුදයට විසඳුම් සෙවීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහායි ජනාධිපතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වුණේ රාජ්‍ය අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික යන අංශවල වෘත්තීය සමිති නායකයින් මෙන්ම නියෝජිතයින් සාකච්ඡාවට එක්ව සිටියා මුදල් අමාත්‍යාංශ විසින් අපි තමයි මහ බැංකුවට හැමදාම කියන්නේ අපිට දේශීය වශයෙන් මේ අයවැයෙන්ගේ පියවාගෙන අමාරුයි ඒ නිසා කරුණාකරලා අපිට උදව් කරන්න කියලා. ඒ தත්ත්වේ තමයි තියෙන්නේ. එතකොට ඔබතුමන්ලට තීරණය වෙයි කොයි තරම් දරුණු අමාරු මට්ටමකද අපි මහ බාණ්ඩාගාරයේ මුදල් ප්‍රවාහය කළමනාකරණය කරන්න යන්නේ කියලා. ඒක තමයි ප්‍රධාන වශයෙන් තියෙන ගැරළුව. අනිත් පැත්තෙන් ගත්තහම අපි මේකට කොහොමද විසඳුමක් සොයන්නේ කියන එක. ඒකෙන්දි තමයි අපි 2023 දී අනුලද දෙන අලුත් බදුපත් පැත්තිය සහ වියදම් කළමනාකරණය ඒ වගේම රාජ්‍ය ආයතන ප්‍රතිසංස්කරණය වගේ යෝජනා එන්නේ. ඒත් ඒ යෝජනා ක්‍රියාත්මක කිරීම තුළින් ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන්ම ආදායම් වැඩි කර ගැනීම තුළින් සහ වියදම් අඩු කර ගැනීම තුළින් අයවැය හිඟේ අඩු කර ගත්තාම ඒ අයවැයගේ අඩු කර ගැනීම තුළින් අපිට පුළුවන් වෙනවා ණය ගැනීම අවස්ථාවේ දීර්ඝ කාලීනව අඩු කර ගන්න. එතකොට මේ තත්ත්වේ ළඟා කර ගැනීමේදී සහ මේ අපි දැනට මුහුණ දෙන අර්බුදයෙන් ගොඩ ඒම සඳහා මේ යෝජනා කරලා තියෙන ක්‍රියාමාර්ග ගැනීම ඉතාම අත්‍යවශ්‍ය වෙනවා කියන එක තමයි අපි හිතන්නේ. මෙහිදී අදහස් දක්වූ ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ මෙම වසරේ පළමු කාර්තුවෙන් පසු රටේ ආර්ථිකය යහපත් තත්ත්වයට පත්වනු ඇති බවට අපේක්ෂා කරන බවයි. ලබන වසරේදී එම තත්ත්වේ වඩාත් ප්‍රශංසනීය ප්‍රගතියක් අත්කර ගන්නු ඇති බවටද ජනාධිපතිවරයා විශ්වාසය පළ කළා. රටේ සංවර්ධනය ඉදිරියට ගෙන යමින් ජනතාවට සහන සැලසීමට නම් රාජ්‍ය අංශ පමණක් නොව පෞද්ගලික අංශද ශක්තිමත් විය යුතු බවයි ජනාධිපතිවරයා කියා සිටියේ. අපි ඉන්නේ ආර්ථිකය කඩා වැටුණු රටක්. අද ජනතාව විඳින දුක මම හොඳට දන්නවා. යන්න තියෙන එකම මාර්ගය නැණ්ඩ ලෝකේ IMF සංවිධානයක. වෙන විකල්පයක් අද ලෝකේ නැහැ. ඒ දැනට අපිට තාම යන්ට වෙලා තියෙන්නේ අපි ණයගත්ත රටවල් වල අනුමැතිය ලබා ගන්න. ඒකෙන් චීනය, ඉන්දියාව හැර අනික් හැම රටක්ම අනුමැතිය දීලා තියෙනවා. ඩොලර් බිලියන 2.7ක් වාරික මං හිතන්නේ 3-4කින් අපිට ලැබෙනවා IMF. ඊට අමතරව ලෝක බැංකුව, ADB, ආසියානු සංස්ථා සියල්ල මෙන්ම තව බිලියන 5ක් ලබා ගන්න පුළුවන්. ඉතින් ඉස්සෙල්ලාම බලන්න අපිට ලබා දෙන්න පුළුවන් ආර්ථික සහන කුමක්ද රටේ ජනතාවට. දැනට මාර්තු අප්‍රේල් මාසවල සමෘද්ධියට අයිති නැති පවුල් ලක්ෂ 20කට විතර කිලෝග්‍රෑම් 10 ගානේ හාල් ලබලා දෙන බලාපොරොත්තු වෙන ධන වශයෙන් සංවර්ධනයක් එන්නේ 2024. මෙතන හැම එක්කෙනාම දුක් විඳලා තියෙනවා. වැඩිම දුක් විඳලා තියෙන්නේ වැඩ කරන ජනතාව, කුඩා ව්‍යාපාරිකයන්, බැංකුවල තත්ත්වය. රජයේ බැංකු විතර නෙවෙයි පුද්ගලික බැංකු ගැනත් ප්‍රශ්න තියෙනවා. ඉතින් බැංකු ආරක්ෂා කරන්නත් තියෙනවා. බැංකු ආරක්ෂා කරනකොට ණයගත්තේ සමහර සමාගම් විශේෂයෙන්ම කුඩා ව්‍යාපාර කඩා වැටෙන්න පුළුවන්. ඒවට ගන්න පියවර කුමක්ද? අපි දැන් අනාගතයේදී හබලමු. මේකෙන් ජනතාවට සෙතක් වෙන්න ඕනේ 2024 ඉඳන් ආරම්භ වෙලා. කොහොමද ඒක කරන්නේ? ඒකත් එක්ක ආර්ථිකය ගෙනියන්න. ව්‍යාපාර තරඟකාරීත්වය ආරක්ෂා කළා අපනයන ආර්ථිකයක් වෙන්න ඕනේ. ඒ වගේම වැඩ කරන ජනතාවටත් එහෙම අයිතිවාසිකම් ලැබෙන්න ඕනේ. ඉතින් මම නම් යෝජනා කරේ රජයේ අංශ විතරක් නෙමෙයි වෙළඳ ව්‍යාපාර වෙළඳ
මණ්ඩල වෘත්තීය සමිති ගොවි ජනතාවේ සියල්ලම එකතු කළා අපි මාස 6ක් විතර සාකච්ඡා කළා අඩු ගානේ සමාජ ගිවිසුමක රාමුවකට එන්න මෙහිදී අදහස් දක්වූ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ පසුගිය මාස කිහිපය තුල රජයගත් පියවර හේතුවෙන් අද වන විට රටේ ආර්ථික තත්ත්වය යම් තාක් දුරකට වෙනස් වෙමින් පවතින බවයි ඥාපතිතුමා සඳහන් කළ විදියට මේ ත්‍රිපාක්ෂික සාකච්ඡාව තවත් වැඩි කරලා විශේෂයෙන් වාණිජ හා වෙළඳ මණ්ඩල චේම්බර්ස් ඇතුළත් කරගෙන මේ ප්‍රශ්නයන්ට සංවාදයක් ඇති කිරීම තුළින් මා හිතන්නේ බොහෝ දුරට ආර්ථික අරමුදේ පිළිබඳ උත්සන්න භාවයේ පමණක් නෙවෙයි තරම් ප්‍රතිමිනී වෘත්තීය සමිති වල මතය මේ ඇතිකරන ප්‍රතිසංස්කරණයන් අවබෝධ කර ගැනීමත් ඵලදායි ලෙස වැඩපිළිවෙලක් ඒ සම්බන්ධව එකඟතාවයකට එම ත්‍රිපාක්ෂික සාකච්ඡාවන් පරිවර්තනය කර ගැනීම සාකච්ඡාවට එක් වූ වෘත්තීය සමිති නියෝජිතයින් මෙම අවස්ථාවේදී මෙන්ම සාකච්ඡාවෙන් පසු අත විවිධ අදහස් දක්වුවා අපි ඔබතුමාගෙන් පළමුවෙන්ම ඉල්ලන්නේ මේ නිලධාරීන්ගේ ආකල්පය වෙනස් කරන්න නිලධාරීන් එන එන රජයට පක්ෂපාති වෙමින් නිකන් ඒගොල්ලෝ කාලය ගත කරනවා මිසක් මේ අර්බුදයෙන් ගොඩෙන්ඩ ඒ පාර්ශවයන් එක්කහු කරගෙන රජයට සහාය දෙන පාටක් අපිට පේන්නේ නැහැ වෙන වෙලාවක නම් අපි ඔක්කොම පාර්ට බැලන්ස් ස්ට්‍රයික් කරලා නමුත් දැන් අපි ස්ට්‍රයික් කරන්නේ නැත්තේ ඇයි අපි ස්ට්‍රයික් කරන්නේ නැත්තේ මේ අර්බුදය අපි සියලු දෙනාගේම අර්බුදයක් විදිහට අපි පිළි අරගෙන තියෙනවා අද නිකන් මේක රටේ ප්‍රශ්නයක් නෙමෙයි ජනාධිපතිතුමාගේ ප්‍රශ්නයක් වගේ තමයි සමහර කට්ටිය දකින්නේ පාර්ලිමේන්තු ප්‍රශ්නයක් විදිහට තමයි සමහරක් දෙනා දකින්නේ ඒකෙන් පිට ඔබට ගිහිල්ලා මේක රටේ ජනතාවගේ වැඩ කරන ජනතාවගේ ප්‍රශ්නයක් විදිහට දකින්න හම්බුනා නම් අපි කාටවත් මේ සාමූහික ජීවිතය තුළින් ගොඩ එන්න පුළුවන් රටක් වශයෙන් ඇත්ත ප්‍රකාශ මේ ප්‍රතිව්‍යුහගත කිරීම ඇත්තටම ප්‍රමාද වෙනවා මොකද හේතුව මේ වෙනකොට මේ රටේ මහ ජනතාවගේ මුදල් නිස්කාරණේ පඩිනඩි ගෙවීම සඳහා විශාල වශයෙන් යොමු වෙනවා මේ රටේ මේක ඔබතුමාගේ ඌමනා මත සිදුවෙන ඒ කටයුත්ත ප්‍රමාද නොවි ඉටුකොළ යුතුයි මොකද දැන් මහ බණ්ඩාගාර මුදල් විශාල වශයෙන් වැටුප් සඳහා යොදවනවා ඒව නවත්තා ගත යුතුයි මේ අර්බුදයේදීත් වෙන කිසිදු විකල්පයක් නැහැ මේ සමාජ පාර්ශවයන් අතර කෙරෙන ඉතාම විවෘත සහ අව්‍යාජ සමාජ කතිකාවකින් විතරයි මේකට විසඳුම් හොයාගන්න පුළුවන් වෙන්නේ දුම්රිය දෙපාර්තමේන්තුව මේ මොහොතේ පවතින්නේ ඉතාම කඩා වැටෙන මට්ටමක තියෙන්නේ අපි යම් කෙසේ අනිවාර්යයෙන්ම ප්‍රතිව්‍යුහගත කිරීම සිදු කළ යුතුයි කියන යෝජනාව අපි 2022 වර්ෂයේ 8 වෙනි මාසෙම ඔබතුමාටත් පිටපත් සහිතව දරුම් දීලා තියෙනවා අපි අවස්ථාවක් ඉල්ලලා තිබ්බා මේ අපේ උල් සමිති ව්‍යාපාරය පිළිබඳ කතා කරන්න අවස්ථාව දෙන්න කියලා ඒ අවස්ථාව තමයි අපිට ලැබුණේ ඒ නිසා විශේෂයෙන්ම අපිට ඒ පැත්තෙන් යෝජනාවක් ආවේ සාමූහිකව සාමූහිකත්වයෙන් මේ අවෙත්ලා තියෙන අර්බුදයට විසඳුමක් විතර උල් සමිති විතර අපිට දායකත්වයක් දෙන්න කියලා අපි අත්‍තරම සූදානම් අපි ඒකට එකගතාවේ පළ කරා රාජ්‍ය ව්‍යාපාර පුද්ගලීකරණය එතකොට ඒ වගේම රාජ්‍ය ව්‍යාපාර බදු දීම වගේ සංකල්පෙන් මිදිලා මේ රාජ්‍ය ව්‍යාපාර පිළිබඳව දියුණු කරන්නට මේ රාජ්‍ය ආයතන ලාභ ලබන්නට පුළුවන් තත්ත්වෙට පත් කරන්නට අපි ළඟ යෝජනා තියෙනවා අන්න ඒ ටික කතා කරමු කියන කාරණා අපි මතක් කරා අද බදු ගෙවන නිශ්චිත රාමුවකට ලක් කරගන්න පුළුවන් රාජ්‍ය සේවකයාගෙන් වැටුපක් ගන්න සේවකයාගෙන් මේ ඍජු බදු අය කරන එක අසාධාරණයි කියන කාරණා පැහැදිලි කරලා ඒකට අපි යෝජනා දිනනවා සාකච්ඡාවේදී ජනාධිපතිතුමා ප්‍රකාශ කළා මේ තියෙන ආර්ථික අර්බුදයේ හමුවේ රට තුළ සමාජ ගිවිසුමක් ඇති යුතුයි කියලා අපිත් වෘත්තීය සමිති විදියට ඉතා තදින් විශ්වාස කරනවා මේ වගේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න බහුපාර්ශවීය සමාජ ගිවිසුමක් රට තුළ ඇති වෙන්න අවශ්‍යයි කියලා මේ බැංකු පද්ධතිය අපි නියෝජනය කරන්නේ බැංකු පද්ධතියේ විශාල අර්බුදයක් තියෙනවා මේ ආර්ථික අර්බුදය තුළ ඒකට අපිට යෝජනා ඉදිරිපත් කරන්න අපි ඉල්ලා තියෙන අවස්ථාව ඒක ලැබිලා නැහැ ඒ නිසා අපි පෙන්වා දුන්නා ජනාධිපතිතුමාට අගමැතිතුමාටත් මේ සමාජ ගිවිසුම ඇති කරන්න නම් වහාම ආණ්ඩුව සහ වෘත්තීය සමිති සහ අනිකුත් සියලු පාර්ශවයන් අතර බහුපාර්ශවීය සංවාදයක් ඇති කළ යුතුයි මේ සංවාදය ඇති කරේ නැත්නම් අසහනයක් ඇති වෙනවා ඒ අසහනය ආණ්ඩුව විසින් මර්ධනය කරන්න උත්සාහ කරනවා ඒතර මේ මර්ධනයත් සමග ගැටුමක් ඇති වෙනවා ඒ ගැටුම රටේ අරගලයක් බවට පත් වෙනවා ඉතින් ඒ නිසා ඒ தත්ත්වේ වළක්වා ගැනීම වගකීම ආණ්ඩුවට තියෙනවා පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව ඊයේ දින අවසන් වන විට දේශපාලන පක්ෂ 11ක් සහ ස්වාධීන කණ්ඩායම් 20ක් අප මුදල් තැන්පත් කර තිබෙනවා පළාත් පාලන ආයතන 153කට අදාළව මෙම අප මුදල් තැන්පත් කර ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරන්නේ මේ අතර අද දිනේදීත් පක්ෂ කීපයක් සහ ස්වාධීන කණ්ඩායම් කීපයක් දිවයිනේ විවිධ ප්‍රදේශවල අප මුදල් තැන්පත් කිරීමට කටයුතු කළා
ජාතික ජනබල වේගය සමාජවාදී සමානතා පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ශ්‍රී ලංකාවේ සමාජවාදී පක්ෂය ජනතා සේවක පක්ෂය සිංහල දීප ජාතික පෙරමුණ නව ප්‍රජාතන්ත්‍රවාදී මාක්ස් ලෙනින් පක්ෂය ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමගි ජනබල වේගය යන පක්ෂයි මෙලෙස අප මුදල් තැන්පත් කර ඇත. ගම්පහ දිස්ත්‍රික්කයේ මේගමුව මහනගර සභාවට සහ ජයන නගර සභාවට ස්වාධීන කණ්ඩායම් තුනක් අප තැන්පත් කර තිබෙනවා. මහනුවර දිස්ත්‍රික්කයේ කඩුගන්නාව නගර සභාවට සහ නබුලපිටිය නගර සභාවටත් ස්වාධීන කණ්ඩායම් දෙකක් ඊයේ අප තැන්පත් කළා. කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ මහනගර සභාවට එක් ස්වාධීන කණ්ඩායමකුත් අම්පාර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 25ක් සඳහා ස්වාධීන කණ්ඩායම් තුනක්ද අප තැන්පත් කර තිබෙන බවයි මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. බදුල්ල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 13ක් සඳහා අප තැන්පත් කළ ස්වාධීන කණ්ඩායම් ගණන 4ක්. යාපනයේ දිස්ත්‍රික්කයේ එක් ස්වාධීන කණ්ඩායමක් වේරණේ ප්‍රාදේශීය සභාව සඳහා අප තැන්පත් කළා. කලුතර දිස්ත්‍රික්කයේ ස්වාධීන කණ්ඩායම් තුනක්, ගාල්ල දිස්ත්‍රික්කයේ එක් ස්වාධීන කණ්ඩායමකුත්, ත්‍රිකුණාමලයේ සහ කුරුණෑගල යන දිස්ත්‍රික්ක වෙනුවෙන් ස්වාධීන කණ්ඩායම් දෙකකුත් ඊයේ දිනේදී අප මුදල් තැන්පත් කර තිබෙනවා. මේ අතර රත්නපුර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන කිහිපයක් සඳහා අප මුදල් තැන්පත් කිරීම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා. පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ නුවරඑළිය දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 12ක් සඳහා ජාතික ජනබල වේගය අප මුදල් තැන්පත් කළා. ඒ ජනතා විමුක්ති පෙරමුණේ නුවරඑළිය දිස්ත්‍රික් සංවිධායක මංජුල සුරවීරාරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් මේ රට ගොඩනැගී වෙනුවෙන් සැබෑ විසඳුම් සහිතව ජාතික ජනබල වේගය ලංකාව පුරාම දැවැන්ත ශක්තියෙන් යුතුව අලුත් දේශපාලන සංස්කෘතියක් වෙනුවෙන් තමයි අපි අද තරඟ වදින්නේ. ඓතිහාසික ජයග්‍රහණයක් අපි ලබා ගන්න සූදානමින් ඉන්නවා. ඉතාමත් පුළුල් සංවිධානාත්මක හැකියාවක් සහිතව තමයි අපි මේ මැතිවරණයට මුහුණ දෙන්නේ. මේ වෙනකොට ජාතික ජනබල වේගයට රැලි පිට රැලි නැගෙමින් ජනතාව එකතු වෙමින් තියෙනවා. අම්පාර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 17ක් සඳහා අප මුදල් තැන්පත් කිරීමට ජාතික ජනබල වේගයේ ක්‍රියා කළා. ඒ අම්පාර මැතිවරණ ලේකම් කාර්යාලයේදී. හම්බන්තොට දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 12ක් සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හම්බන්තොට දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේදී අද අප මුදල් තැන්පත් කළා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 12 සඳහාම අප බැඳීම කරා. මේ වෙනකොට අපි ශ්‍රී ලංකාවේ විශාල දිස්ත්‍රික්ක ප්‍රමාණයක අප බැඳලා අවසන්. තව දිස්ත්‍රික්ක කීපයක් විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. අද දින ඇතුළත මුළු ලංකාව පුරාම අප බැඳීමට අපි බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලංකා අනුදහස් පක්ෂය සමග එකට එකතු වෙනවද තනියම? මේ වෙනකොටත් ඔවුන් වෙනම හෙලිකොප්ටරයක් හදාගෙන ඉන්නේ. ඉතින් අපි ඒ කඩාවැටෙන හෙලිකොප්ටර් වල නගින්න නම් ලෑස්ති නැහැ. එක්සත් ජාතික පක්ෂය සමග යම් කිසි සාකච්ඡා මාලාවක් පැවැත්වුවා. අපි මේ අද දිනේත් සාකච්ඡාවක් පැවැත්වෙනවා. එකතු වී තරඟ කර හැකිද කියන කාරණය සම්බන්ධයෙන් අපි වැඩිදුරටත් සාකච්ඡා කරනවා. පළාත් පාලනයේ 12ම ජයග්‍රහණය කරන්න අවශ්‍ය කටයුතු කරන්න මේ වෙද්දී අපේ පාක්ෂිකයන් සූදානම් වෙන්නේ. ජනතා විමුක්ති පෙරමුණ අභියෝගයක් නෙවෙයි. ජනතා විමුක්ති පෙරමුණ මම හිතන්නේ 100%කින් එතුමල්ල ආරම්භ වෙලා තියෙන්නේ. සාමාන්‍යයෙන් එතුමල්ල හැමදාම මම හිතන්නේ උපරිමයටම ගිහිල්ලා තිබුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 40කට එතුමල්ල උඩට යනවා පල්ලෙහාට එනවා. හැබැයි හැමදාම 100%ත් 10ක් අතර තමයි එතුමල්ල හිටියේ. කලුතර දිස්ත්‍රික්කයේ සමගි ජනබල වේගය වෙනුවෙන් බේරුවල ආසනයට අයත් පළාත් පාලන ආයතන සඳහා අප මුදල් තැන්පත් කිරීම හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා. පළාත් පාලන නියෝජිතින් නැතර පිරිසක් ඊට එක් වුණා. අපි කවුරුවවත් මැජික් පෙන්වන්න බෑ මේකේ. ලින් කට්ට නෙවෙයි ලින් අඩියටම වැටිලා ඉවරයි. ලංකාවට රුපියලුත් නෑ ඩොලරුත් නෑ. අපි දෝලණය වෙවි ඉන්නේ ආර්ථිකයයි මැතිවරණයයි අතර. මැතිවරණ කාලේ දේශපාලනය සාමාන්‍ය දේශපාලනය නෙවෙයි. පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව මහනුවර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 22ක් සඳහා නාම යෝජනා අත්සන් කිරීම අද සිදු වුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේ මහතාගේ මහනුවර පිහිටි පක්ෂ කාර්යාලයේදී මෙම අත්සන් කිරීම සිදු කෙරුණේ. මීට පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ අනුරාධ ජයරත්න දිලු මමුඩුකම යන රාජ්‍ය අමාත්‍යවරු නැතුරු පිරිසක් එක් වුණා. ඉතාම සාර්ථකව කර අපිට දැඩි ඉල්ලුමක් තියෙනවා. අපිට තියෙන ප්‍රශ්නේ තමයි විශාල පිරිසකට නාම යෝජනා දෙන්න බැරිකම. කෙසේ වෙතත් මහනුවර දිස්ත්‍රික්කයෙන් පළාත් පාලන ආයතන සියලුම නියෝජිතයන් අද අත්සන් කරන ලැබුවා. මේ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මහනුවර දිස්ත්‍රික්කයේ අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලැබුණා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද මාතර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 17ක් සඳහා අප මුදල් තැන්පත් කළේ මාතර මැතිවරණ කාර්යාලයේදී. එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරිවස මහතා සහ අමාත්‍ය කංචන විජේසේකර යන මහතුරු නැතුළු පිරිසක් ඊට එක්වුණා. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන කිහිපයක් සඳහාද සමුක ජනබල වේගය අද අප මුදල් තැන්පත් කිරීමට කටයුතු කළා. කෑගල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 12ක් සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයින් නාම යෝජනා අත්සන් කිරීම සිදු කළා. මීට රාජ්‍ය අමාත්‍යවරුන් වෙන කනක හේරත්, තාරක බාලසූරිය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිකා වික්‍රමසිංහ ඇතුළු පිරිසක් එක්වුණා. මෙහිදී නාම යෝජනා අත්සන් කිරීමට පෙර මවනැල්ල ප්‍රාදේශීය සභාව සඳහා හිටපු ප්‍රාදේශීය සභා සභාපති KGP 30 මහතාට නාම යෝජනා ලබා නොදීම හේතුවෙන් මවනැල්ල අසන සංවිධායක එදුනිල් ශාන්තගුණ තිලක මහතා අතර වචන හුවමාරුවක්ද සිදු වුණා. හිටපු සභාපතිවරයාට නාම යෝජනා සඳහා අත්සන් කිරීමට අවස්ථාව ලබා දුන්නේ නැහැ. මම හිතන්නේ අපිට ඉදිරි මැතිවරණයේදී නියත වශයෙන්ම කෑගල්ල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන ටික ජයග්‍රහණය කරන්න හැකියාව තියෙනවා. ජනතා වික්‍රම චෝදනා කරනවා, සජබ චෝදනා කරනවා, ඕට්ටුවට දිනන්නම් බෑ කියලා. ඒක අපිට හැමදාම ඔක හැම මැතිවරණයක් එද්දිම අධිතක්ෂේරුවෙන් කතා කරනවා ඒ පක්ෂේ කණ්ඩායම්. නමුත් අපි මෙවරත් අපිට අභියෝග තිබුණත් අපිට ජයග්‍රහණයෙන් පස්සේ පුළුවන් අපිට පෙන්වන්න මේ කණ්ඩායමත් සමග සියලු දෙනාම ඉන්නවා කියන එක. පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව ගාල්ල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන කිහිපයක් වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අප මුදල් තැන්පත් කළේ ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී. හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සභා 4ක් සඳහා ජනසිත පෙරමුණද අප මුදල් තැන්පත් කළා. ජනසිත පෙරමුණේ නායක බත්තර මුල්ලේ සීලරතන ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වෙනුයි එය සිදු වුණේ. වෙලියත්ත තංගල්ල වීරකැටි යන බල ප්‍රදේශවල තව ඉදිරි කාලයේදී මේ කීපයේ ඇතුළත අපේ මුදල් පදිනවා. ජනසිත පෙරමුණ දේශපාලන පක්ෂය කිසිම දේශපාලන පක්ෂයක ගැත්තු වෙලත් නැහැ, ඉට්ටෙක් වෙලත් නැහැ. මේ පසුගිය මූණවල් දැන් ගන්න එපා. හැට පැල්ල බිම ඇයින තමුන්නාස්ලක් දරුවෝ ලක්ෂ ගණන් ණය කළා තිනවා. ඉදිරි පළාත් පාලන ඡන්ද විමසීම සම්බන්ධයෙන් අදත් විවිධ ස්ථානවල අදහස් පළපුණා. රටට ආදරය කරන අය මම තාම දැකලා නැහැ. මෙගොල්ලෝ ඇත්ත රටට ආදරේ නැහැ Tamanට ආදරේ. ඉතින් මේක Taman ගැන හිතන නැතිවරණයක්, රට ගැන හිතන නැතිවරණයක් නෙවෙයි. ඇත්තම කියනවනේ. ඒක නිසා ඉතින් 8000ක් අපිට නඩත්තු කරන්නත් බෑනේ. නැතිවරණ තියන්න ඕනේ. ජනාධිපති නැතිවරණ තිබ්බනම්, මහා නැතිවරණ තිබ්බනම් අපිට වෙනසක් දකින්න තිබ්බා. කෙසේ වෙතත් අපි පළාත් පාලනේ තරඟ කරනවා. ගංගොල යම් කිසි වැඩ කොටසක් කියලා තියෙනවනම් ඒ කිරලා තියෙන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සමයේ සහ අපේ ආණ්ඩුව සමයේ කිරිච්ච දේවල්. ඊට අමතරව වෙන කිරිච්ච දෙයක් නැහැ. පාරක් හැදුනා නම්, පාලමක් හැදුනා නම්, පාසලක් හැදුනා නම් ඒ කිරලා තියෙන්නේ අපේ ආණ්ඩු සීමාව තුළ. අවසාන භාගයේදී යම් පසුබෑමක්, කඩාකප්පල් කණ්ඩායම් සහ විදේශීය බලපෑම්, LTTE ගැති කණ්ඩායම් සංවිධානාත්මකව යම් වැඩපිළිවෙළක් දියත් කරලා ඒකෙදී යම් පසුබෑමක් ඇති වුණා. ඒකෙන් අදහස් කරන්නේ නැහැ මුළු ඉතිහාසයම අමතක කරන්න පුළුවන් කියලා. ගංගොල ජනතාවට එහෙම ඉතිහාසය අමතක වෙන්නේ නැහැ. ඒ අය අපිත් එක්ක කටයුතු කරයි කියලා අපි විශ්වාස කරනවා. මේ ආණ්ඩුව මුලින් ඉඳන්ම මේ මැතිවරණය කල් දමා ගැනීම සඳහා වූ නොඑක් ආකාරයේ උත්සාහයන් කරා. නමුත් දැන් අපිට පේනවා දැන් අන්තිම උත්සාහය කරා තාම රටේ වැදගත්ම ආයතනයක් වන රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්තුමා ලිපියක් යවුවා අපි දැක්කා දැන් දවස් කීපයකට කලින්. ඒක තමයි ආණ්ඩුවේ අපි දැකපු විදිහට අන්තිමම තුරුම්පුව. ඒ කියන්නේ කැබිනට් එක විවස්ථා විරෝධී තීන්දුව ගන්න කැබිනට් එකක් බවට පත් වෙලා තිබෙනවා. දැන් අපිට ගැටලුවක් තියෙනවා. ඇත්තටම මේ කැබිනට් එකේ මේ තීන්දුව ගත්තද කියන එක. මම අභියෝග කරනවා මේ තීන්දුව කැබිනට් එකේ ගත්තේ නැහැ. මේ පක්ෂයට අමතරව විකල්ප පක්ෂයක් අපේ රටේ නැහැ. අද වෙනකොටත් මං හිතන්නේ සජබෙට නාම යෝජනාවක් දෙන්න පුළුවන් තත්ත්වයක් නැහැ. අපේක්ෂකයන් හොයාගන්න බැරි වෙලා ඉන්නවා. ඉතින් අපි තරයේ විශ්වාස කරනවා මේ මැතිවරණයේදී අපේ රටේ ජනතාව හොඳ අවබෝධයකින් රටේ අනාගතය ගැන හිතලා එතුමන්ලාගේ එතුමියන්ලාගේ වැදගත් ඡන්දය ඒ විදිහට පාවිච්චි කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. අපි බොහොම පැහැදිලිව කියන්න කැමති මැතිවරණ කොමිසමටත් තවමත් සමහර සභාපතිවරු තමන්ගේ කැබ් රට පාවිච්චි කරනවා, තවමත් ඔවුන්ගේ ක්‍රියාකාරකම් කරනවා. ඇත්තටම දැන් මේ වෙනකොට අනිවාර්යෙන් පළාත් පාලන
लेखांबरिया विसी वहाम गैसेट पात्र पलकलियुतुई मे सियलुम प्रादेश सभा विसुरवलती निकी प्रादेश सभा वाल ताम पावत्तगने यवागीन सभापति तमंट आवश्यक मुदल बेदेनो प्रादेश सभा अंत दूषित तत्व पत्लाबेनो ऐन मुदागत हेके अपे संधान पमन हेलिकॉप्टर मम नीता इतने विविध वर्गे कट्टे इन्नवा एक कट्टिया के अनेक कट्टिया अंत जातिवादी इन्नवा एक विरुद्ध इन्नवा हेलिकॉप्टर जनाधिपति दूर कंडपुल अंकिल हितना इन्नवा तवमेंडपली प्रतिपत्ति अक्की पत्लने सार्थक अंकिल अभी पेहदली वेडपीडा कि हेमें वेडपीडल पीली कर अभी देख मैं समय श्रेष्ठाधिकारी सूदान ओ मेरटे जनता सूदान कोमसम सूदान सूदान नैत जनवर मैं रनिल राजपक्सलाई कट्टियम देखतुला मैतिवर्ण काल देवी सलसुम मदरवण अभी की जनता चंदेन कायगोलो अपति अन्न जनता अप कैंसल कर गेदर आवनवा इन सा कलदान गेम इन लैसप मे वेणु अभी पारट बेहला मे मेथ लबागा कटेत करनवा जनता प्रजातंत्रवादी तहवर करना मेदी हे मम ना अनाविकी की अन्े तुम अनाविकी अन्न कोहमद की अन्न मंत अन्े दिना पुलवांक तीयन अद बेरद की अनेक तीरने मेथिवर्ण पशे अभी मेथिवर्ण सूदान एक मंगी अन्न एनी सा मे मेथिवर्ण दिन तीरने कर मेरटे जनता एक ओय सहोदर निमी तीरने कर एक ममत निमी तीरने कर मेराटे जनता वे अवस्था दीला अभी अपे वग की मिस्त करो ये तो बल मुका दीना निकल सेगिरी पर्वते सिट दिनपता इरपायन दर्शन हा इर बेसयान दर्शन नरंबीमेट अद सिट देश विदेश संचार केंट अवस्थाव उदावी तिबेनफा संचारक क्षेत्रे संवर्धने विनुवेन रजय गिनियन वेडपिलिवेलट समगामी वाय मिम अवस्थाव उदाकर दी अति ए अणु अलियम पहाय तेहे सिट रात्रि नमे वनते संचारकयंट सीकिरिय सिट इरसेवे नरबीमे अवस्थाव उदावनवा मेहि आरंभक अवस्थावट अमात्य विदुर विक्रमनायक महतातुल पिरिसक सहभागी वुना पुरा विद्यात्मक वटिनाकम ऐति स्थान गेन अलुतेन हितला अलुत विधियट अलुत वेडपिलिवेलकट एन्नटई अपि बलापुरुत्तु वेन्ने एक एक संधिस्थान खटियट तमय अभी दकीन मे बहु विलावट अपे मे पुरा विद्यास्थान विवृत करलतीन्ने सामान्य राजे कार्यालय विलावल वगेम पवन नमुत अतन ईट वेडी वेडि विलावा मे वगे स्थान विवृत वीयत अलुत वेडपिलज्ञाय अभी हिता ये हर विशाल मुदला अभी रटट अद्वा गणी मे हकियाव तीनो कनक अभी अमृत किया विदेश संचार किन पिरिसाक्द मिम चमत्कार जनक अद्दकीम लबाकिनी मेट सीक्रेट पेमिने सिटिया उन प्रकाश कले मे तमंट लबुनु महत भाग्यक बवाई इट्स लाइक अ रियली इंटरेस्टिंग कंट्री टू विजिट श्रीलंकाव इता आकर्षणीय रटाक मेक हरिम आरक्षित रटाक मेहि जनतावत हरिम सहयोगेन कटयतु करनवा अपि श्रीलंकावट आवे मेक स्वभाव धर्मेन पिरुनु रटाक निसा लंकाव हरिम अपूर्वय अपि देन सीकिरिय नेक्का अपि हिरुदावत बेलुवा एक हरिम लस्सन दर्शनयक हेमोटम आराधना करनवा मेहि एवित मे अद्दकीम विंदगान्न कियला एंड वी वुड वांट टू से ऑल द विजिटर्स टू प्लीज कम टू श्रीलंका सीकिरिय पमनक नुव संचारक आकर्षणे ति बहु पुरा विद्या स्थान नेरबु मध्यस्थान बवट पत करमिन आर्थिकेट शक्तियक लबादीमे वेडपिलिवेल मेवन विट क्रियात्मकाय सीकिरिय नेरबीमट पमिनेन संचारकिनगे पासु संधा मोटरत सेवावक इदिरेदी आरंभ करीमेट मध्यम सांस्कृतिक अरमुदल सलसुम करति बिनवा इदिरेट सीकिरिय मोनवागे संचारक प्रवर्धनयद करन्न बलापुरुत्तु वेन इदला दिगटम उदे पहमारट अपे टिकट प्रवेश पत्र कवर वियुक्त वेनवा देसी විදේශ සංචාරක විශේෂ අයකිරීමකින්තරව සාමාන්‍ය අයකිරීම තුලම උන්ට ඉර උදව බලන්න පුළුවන් ඒ වගේම ඉර බැස යාමත් බලන්න අපේ අවකාශ ලබා දෙනවා ඊට අමතරව අපි මාස දෙකක් ඇතුළත සීගිරියේ දැනට මහ ජනතාවට විවෘත වෙච්ච නැති සීතල මාලිගාව සහ අලිගල තියෙන ප්‍රදේශ දෙක අපි ඉතාම කඩනමින් විවෘත කරනවා සීගිරියට ඒ කියන්නේ සමහර ඉන්න කැමැත්තක් තියෙනවා හැබැයි එන්න තියෙන මහන්සිය අපහසුව නිසා එන්නේ නැති අය ඒක නිසා ඒ තත්ත්වය මග
ඒගලොන්ටත් මේ උඩට එන්න පුළුවන් ප්‍රවාහන ක්‍රමවේදයක් හදන්න සූදානම් වෙනවා මේ දවස්වල. ඒත් එක්කම දැනට දකුණ ප්‍රදේශයට වඩා එහාට ගිහින් තව විශාල ප්‍රමාණයක් මේක කැණීම් කරන්න අපි දැකපු නැති තැන් තියෙනවා. ඉදිරි කෙටි කාලයක් තුළ ඒ තැන් කීපයක් කැණීම් කරලා අලුතෙන් දකින්න පුළුවන් ප්‍රදේශයක් ඇති කරන්නත් බලාපොරොත්තු ශ්‍රී ලංකා ඉන්කෝපරේටඩ් ඉංජිනේරු ආයතනය 17 වන වරටත් සංවිධානය කළ ප්‍රදර්ශනය අද දෙවන දිනටත් පැවැත්වෙනවා. බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය පිළිබඳව තොරතුරු ගෙන ඉන්නේ තේෂාන් පිරරත්න. ශ්‍රී ලංකා ඉන්කෝපරේටඩ් ඉංජිනේරු ආයතනය 17 වන වරටත් පවත්වනු ලබන ඉන්කෝ 2023 ප්‍රදර්ශනය අද දෙවන දිනටත් ආරම්භ වුණා. ඒ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් සංවර්ධනීයට දැක්මක් යන තේමාව යටතේ ඉන්කෝ 2023 ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ. බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන ප්‍රදර්ශනය අද සහ හෙට පැවැත්වෙනවා. පෙරවරු 10 සිට රාත්‍රී 8:30 දක්වා එය විවෘතව පවතිනවා. දෙවන දිනට ප්‍රදර්ශනය විවෘත කෙරුණේ අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන්. I have attended several events like this. මාස කීපයකට පෙර අපි ඉන්ධන අර්බුදයට මුහුණ දුන්නා. විදුලි අර්බුදයටත් මුහුණ දීලා තියෙනවා. මේ ප්‍රශ්න රටේ කර්මාන්ත හා ආයෝජන සඳහා බලපෑම් එල්ල කළ තියෙනවා. මං හොඳින්ම දන්නවා වෘත්තිකින්ට හා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට දේශපාලකින්ට වඩා වෙනත් ආකාරයකට මේ ප්‍රශ්න ගැන හිතන්න පුළුවන්. ඒ නිසා මේ ගැටළු වලට වෘත්තිකින්ටත් උත්තරයක් සොයා දෙන්න පුළුවන්. ඉන්කෝ 2023 ප්‍රදර්ශනයේ මාධ්‍ය අනුග්‍රහයගෙන කටයුතු කරන්නේ ස්වාධීන රූපවාහිනී නාලිකාව. ඉතින් මේ ප්‍රදර්ශනයේ නරඹන්න යන ඔබට මේ වගේ අපේ දේශීය කර්මාන්ත ආශ්‍රිතව දකින්නට ලැබෙන ක්‍රියාවලින් සජීවීව දැක බලා ගැනීමේ හැකියාවක් ලැබෙනවා. ඉන්කෝ 2023 ප්‍රදර්ශනය අද රාත්‍රියේ 8:30 වෙනතුරු ඔබ වෙනුවෙන් විවෘතයි. ඒ වගේම තමයි හෙට දිනය මෙහි අවසන් දිනය බවට පත්වෙනවා. ඒ නිසා වෙන අපි ආරාධනා කරනවා එන්න හෙට උදෑසන 10 සිට රාත්‍රියේ 8:30 දක්වා ඔබට මේ ප්‍රදර්ශනය නැරඹීමේ හැකියාව ලැබෙනවා. විශේෂයෙන්ම ඔබට මතක් කරන්නට අවශ්‍යයි නව නිපයුම් වලට සම්බන්ධ වෙන්නට කැමති කෙනෙක් නම් ඔබ, ඒ වගේම තමයි කර්මාන්ත ශ්‍රේෂ්ඨයට පිවිසෙන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් ඔබ, ඔබටත් මේ ප්‍රදර්ශනය ඉතාමත් වැදගත්. ඒ නිසා වෙන අපි ආරාධනා කරනවා ඔබ සියලු දෙනාටම එන්න මේ අලුත් අත්දැකීම උමෙද ගන්න. එසේනම් අපි සමු ගන්නවා සුරංජිත් සහ සුනිල් පෙරේරා සමගින්. මම තේෂාන් වීරරත්න BMICH පරිශ්‍රයේ සිට. කලවිතිස්ස සංයුක්ත චක්‍රීය විදුලි බලකාරිය ලබන අඟහරුවාදා දක්වා පවත්වාගෙන යාමට අවශ්‍ය නැප්තා ඉන්ධන තුග ලැබී තිබෙන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා. ඊයේ දිනේදී නැප්තා මෙට්‍රික් ටොන් 2300ක් ලබා දීමට කංජතල නීතිගත සංස්ථාව පියවරගෙන තිබෙනවා. කැලණිතිස්ස සංයුක්ත චක්‍රීය බලකාරයේ කටයුතු පවත්වා ගැනීම සඳහා නැප්තා අවශ්‍ය බව විදුලි බල මණ්ඩලය දින කිහිපයක සිට සඳහන් කරනවා. ඒ අනුව පසුගිය දින කිහිපයේ දෛනිකව නැප්තා නිකුත් කිරීමටයි සිපෙට්කෝ ආයතනය කටයුතු කර තිබුණේ. කැලණිතිස්ස බලකාරය සඳහා සිපෙට්කෝ ආයතනය නැප්තා මෙට්‍රික් ටොන් 2300ක් ඊයේ දිනේදී ලබා දී තිබෙනවා. ඒ අනුව එම ඉන්ධන තුගය 17 අඟහරුවාදා පස්වරු 6 පමණ වන තෙක් විදුලි උත්පාදනයට ප්‍රමාණවත්වයි ලංකා විදුලි බල මණ්ඩලය පවසන්නේ. මේ අතර නැප්තා මෙට්‍රික් ටොන් ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් සිපෙට්කෝ ආයතනය සතුව පවතින බව වාර්තා වෙනවා. මිල වැඩි කිරීමේ බලාපොරොත්තුවෙන් එම ඉන්ධන සංගවා තිබෙන බවටයි පසුකේතා ලංකා විදුලි බල මණ්ඩලයේ නිලධාරීන් සඳහන් කළේ. මෙරටදී නැප්තා ලීටරයක් නිෂ්පාදනය සඳහා වැය වන්නේ රුපියල් 82ක් පෙනි මුදලක්. එහෙත් නැප්තා බේවන විට මෙරට නිෂ්පාදනය නොකරන බැවින් ලංකා විදුලි බල මණ්ඩලය නැප්තා ලීටරයක් මිලදී ගන්නේ රුපියල් 164ක් පෙනි මුදලකටයි. තෙල් සංස්ථාව නැප්තා මිල සැබෑ පිරිවැයකට අඩු කළහොත් විදුලි උත්පාදනයේ ඒකක පිරිවැය අඩු කළ හැකි බවද විදුලි බල මණ්ඩලය සඳහන් කරනවා. කැලණිතිස්ස සංයුක්ත චක්‍රීය බලකාරීන් ජාතික විදුලි බල පද්ධතියට මෙගාවොට් 165ක විදුලියක් නිෂ්පාදනය කරනවා. මේ අතර තයිපොංගල් දිනයේ හේතුවෙන් විදුලි කප්පාදුවක් හෙට දිනේදී සිදු නොකරන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව අද සඳහන් කළා.
චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තු උප අමාත්‍ය චෙන් ෂෝ ප්‍රමුඛ එම පක්ෂයේ ඉහළ පෙළේ දූත පිරිසක් අද දිවයිනට පැමිණියා. මෙම නියෝජිත පිරිස ද්විපාර්ශ්වික සම්බන්දතා සහ අන්තර්පක්ෂ හුවමාරුව ප්‍රවර්ධනය සඳහා වන තවත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන්ද සාකච්ඡා කිරීමට නියමිතයි. ශ්‍රී ලංකා රජයේ සහ දේශපාලන පක්ෂවල නායකයින් මුණ ගැසී කෙටි සාකච්ඡාවක් පැවැත්වීමටයි සැලසුම් කර ඇති. එම දූත පිරිස 18 වනදා දක්වා මෙරට රැඳී සිටීමට නියමිත බවයි ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ නිකුත් කළ ට්විටර් පණිවිඩයක වැඩිදුරටත් සඳහන් වන්නේ. වාරියපොළ එක්සත් ජාතික පක්ෂ කාර්යාලයකට ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ පිරිසක් ඊයේ රාත්‍රියේ ගිනි තබා ඇතැයි පොලිසියට පැමිණිලි කර තිබෙනවා. වාරියපොළ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක ධනුෂ්ක බාලසූරිය මහතායි මෙම පැමිණිල්ල සිදු කර ඇතේ. ජනාධිපතිවරයාගේ රුව සහිත කටවුට් කිහිපයකටද මෙම පිරිස ගිනි තබා ඇති බව ප්‍රධාන සංවිධායකවරයා පැවසුවා. කාර්යාලයට ගිනි තබා තමාට තර්ජනය කළ පිරිස ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයන් බවට තමන් හඳුනාගත් බවයි ධනුෂ්ක බලසූරිය මහතා තවදුරටත් කියා සිටින්නේ. ප්‍රජාතන්ත්‍රවාදය ගැන මාධ්‍ය ඉස්සරහට අවිලා කතා කරන ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ ඒ ඉස්සර පරණ අතීතයට ආපහු ගෙනියන්න හදනවා කියලා අපි දකිනවා. මේ ජනවාරි මාසේ 9 වෙනිදා අපි කිරිතුරු මංගල්‍යයක් කරා. අපේ කාර්යාලයේ අපේ ඉන්න පාක්ෂිකෝ ටික බොහොම සුළු පිරිසක් එකතු වෙලා ජනතා විමුක්ති පෙරමුණට දේශපාලන කටයුතු කරන ඒ පිරිසක් ඇවිල්ලා අපිට පිටු පිරිසට තර්ජනය කරලා අපිට ගම්වලට එන්න බෑ. ඒ වගේම අපිට කාර්යාලය කරන්න දෙන්නේ නැහැ කියලා තර්ජනය කරලා මේ ස්ථානයෙන් බොහොම ඉක්මනින් කාර්යාලය ඉවත් කරනවා කියලා අපි ඉන්න පිරිසට තර්ජනය කරලා අපේ කාර්යාලේ කටවුට් වලට අගින තියලා ගිහිල්ලා තියෙනවා. ඉතින් පාලන ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳව අපි බොහොම කනගාටුනවා. අපිට විරුද්ධවද නීති රැවිල්ලා වාරිපල පොලිසිය අපි ඒ සම්බන්ධව නීති අනුකූල පරීක්ෂණයක් කරන ලෙස අපි පැමිණිල්ලක් දාලා දෙන්නෙක් ආවා අපි නම් වශයෙන් අඳුරගෙන තියෙනවා. කාලගුණ තොරතුරු ගෙනෙන්නේ තාරකා විජේවංශ. පිළිබඳ අවධානය යොමු කරන විට දිවයිනේ බස්නාහිර සබරගමුව මධ්‍යම ඌව සහ දකුණු පළාත්වල තනින් තන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගෙගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. ගෙගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවලට තාවකාලිකව තද සුළං නැතිවන අතර අකුණු මගින් සිදුවන අනතුරු වළක්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි. දිවයිනේ සසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් පවතින්නේ වැසි රහිත කාලගුණ තත්වයක්. දිවන වටා මුහුදු ප්‍රදේශ පිළිබඳව අවධානය යොමු කරන විට දිවන වටා මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් පවතින්නේ වැසි රහිත කාලගුණ තත්වයක්. මඩකලපුව සිට පොතවිල් හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක වැසි හෝ ගෙගුරුම් සහිත වැසි ඇතිවිය හැකි. සුළං හමන්නේ ස්ථාන දෙසින් වන අතර සුළඟේ වේගය පැටි කිලෝමීටර් 20ත් 34 අගයක් කරන්නා බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. මන්නාරම සිට පුත්තලම හරහා කොළඹ දක්වා සහ හම්බන්තොට සිට පොත්විල් දක්වා වෙරළට ඔබෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැටි කිලෝමීටර් 40ත් 54 අගයක් කරන්නවා. එම මුහුදු ප්‍රදේශ වෙටින් විට රළු විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. 2022 වර්ෂයට නියමිතව තිබූ අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ලබන 23 වනදා ආරම්භ වන බව විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා. ඒ සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සියුදලම් කර ඇති බවයි ඒ මහතා සඳහන් කළේ. අපොස උසස් පෙළ විභාගය ලබන 23 වනදා ආරම්භ කර පෙබරවාරි මාස 17 වනදා දක්වා ක්‍රියාත්මකයි. ඒ අනුව සම්පූර්ණ දවස් 22ක් විභාගය පැවැත්වෙනවා. පාසල් අපේක්ෂකයන් 278196ක් සහ පෞද්ගලික අපේක්ෂකයන් 53513 දෙනෙක් මෙවර විභාගයට පෙනී සිටීමට නියමිතයි. විභාගයට මුණ දින සම්පූර්ණ විභාග අපේක්ෂකයන් ගන්න 331709ක්. දිවිනපුරා මධ්‍යස්ථාන 2021 දී විභාගය පැවැත්වෙනවා. දැන් මේ විභාගයේ පැවැත්වෙන කාලය තුළ මේ විදුලි බලය විසන්ධි කිරීමකින් තොරව දිගටම විදුලිය සැපයීම සඳහා අපි අවශ්‍ය ප්‍රතිපාදන සපයන හැටියට ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලයටත් ඒකම මේ විදුලි සපයන පෞද්ගලික ආයතනවලටත් අපි ඉල්ලීම් කරලා තිබෙනවා. ඒ එකඟතාව පළ කරලා තියෙනවා විභාගයේ පැවැත්වෙන කාලය තුළ ඛණ්ඩව විදුලි සැපයීම කරන්නට. ඒක මේ විභාගයේ සඳහා මේ දරුවන්ට අවශ්‍ය වෙනම විභාගයට පෙනී සිටීම සඳහා ප්‍රවේශ පත්‍රයක්. මේ ප්‍රවේශ පත්‍රය මේ වෙනකොට අපි තැපැල් මගින් යොමු කරලා තිබෙනවා. මේ ඕනෑම කෙනෙකුට
කෙනෙකුට අපේ නිල වෙබ් අඩවියට පිවිසිලා මේ ප්‍රවේශ පත්‍රය බාගත කර ගැනීමේ පහසුකමක් ලබා දීලා තියෙනවා. මේ ප්‍රවේශ පත්‍රය ලැබුණු වහාම මේක පරීක්ෂා කරලා බලන්න මේක නිවැරදිද කියලා. මේකේ තමාගේ නම, ආයුධම් කරපු විෂයන් පිළිබඳ, මාධ්‍ය පිළිබඳ ඒවා යම් කිසි දෝෂයක් තිබෙනවා නම් වෙනසක් තිබෙනවා නම් ඒවා නිවැරදිව සකස් කරගත යුතු වෙනවා. ඒ සඳහා අපි 18 වෙනිදා දක්වා අපි පහසුකම් දීලා තියෙනවා. ඔබට දෙපාර්තමේන්තුවට පැමිණීමට අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ ආයුධම් කරපු ආකාරයටම අපගේ වෙබ් අඩවියට ඇතුළු වෙලා ඒක Tamange ඒ අදාළ සංශෝධනය සිදු කරගන්න. ඒ සංශෝධනය සිදු කරගත්තට පස්සේ ඔබට මුද්‍රිත පිටපතක් ඒ පරිගණක ඔස්සේ ලබා ගන්නට පුළුවන්. ඒ විභාගයේ පැවැත්වෙන කාල සීමාව තුළ ඒ අපේ රටේ ජනතාව විශේෂයෙන්ම මේ පිළිබඳව දැඩි අවධානයකින් සිටීම වැදගත් වෙනවා. මේ දරුවන්ට කිසිදු බාධාවක් සිදු වෙන ආකාරي කිසි ක්‍රියාකාරකමක නොයෙදෙන හැටියට මම ඉතාමත්ම ආදරයෙන් සහ ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ආම යෝජනා බාර ගැනීම සහ ඒහා ආශ්‍රිතව සිදු වෙන යම් යම් ක්‍රියාකාරකම් නිසා මේ දරුවන්ගේ විභාගයට බාධාවක් සිදු වෙන්න තියෙන ඉඩකඩ අපි වළක්වන්න සියලු කටයුතු මේ වෙනකොට අපි සාකච්ඡා කරමින් පවතිනවා. මෙරටට පැමිණෙන සංචාරකයන් කොවිඩ් එන්නත් ලබාගෙන නොමැති නම් PCR පරීක්ෂණ සිදු කළ යුතු බවට සෞඛ්‍ය දෙපාර්තමේන්තුව කිසිදු මාර්ගෝපදේශයක් නිකුත් කර නොමැති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍යසේල ගුණවර්ධන මහතා පවසනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ අද පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව සඳහන් කළේ. කොවිඩ් 19 රෝගී පිළිබඳව සියලුම රෝග තත්ත්වයන් ලංකාවට එන සංචාරකයන් පිළිපදින්න ඕනේ කරුණු පිළිබඳව බලධරයවන්නේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් නිරෝධායන් පනත යටතේ. ඒ නිසා ඊයේ දිනේදී ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ විසින් පනවන ලද එම මාධ්‍ය නිවේදනයේ පරිදි පැය 72ක් කලින් සියලුම එන්නත් කරණය කරන නොගත් සංචාරකයන් ඒමට කලින් පැය 72කට කලින් PCR පරීක්ෂණයක් කරගෙන එන්න ඕනි කියන එක අපිට පිළිගන්න පුළුවන් කමක් නැහැ. නීතියක් තන් මාර්ගෝපදේශයක් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් පනවලා නැහැ. ඒ නිසා මෙය කිසිසේත්ම වළංගුභාවයක් තියෙන දෙයක් නෙවෙයි. සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ විද්වත් කමිටුවක් තියෙනවා. ඒකට ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියත් ඒ ඉන්න සභාපතිතුමාත් ඒකේ ඇතුළත්. නමුත් අපිත් එක්ක සාකච්ඡා කරන්න නැතුව තමයි මෙවන් ඒ කියන්නේ නීතිමය බලයක් නැති දෙයක් ඔවුන් විසින් ඊයේ මාධ්‍ය නිවේදනයක් ලෙස ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ. අවසන් වශයෙන් පිටරට සිට ලංකාවට පැමිණෙන අය සඳහා උපදේශමාලාවක් නිකුත් කරා 2022 12 මාසේ 6 වෙනිදා. එම උපදේශමාලාව තමයි තවමත් බලාත්මක වෙන්නේ. ඒ නිසා ඊට පස්සේ අපි කිසිම උපදේශමාලාවක් නිරෝධායන නීතිය යටතේ අපි නිකුත් කරලා නැහැ. බඩේලිංගු වගාවට හානි කරන සේනා තලඹුවා සාර්ථකව මර්ධනය කළ හැකි ජෛව කෘමිනාශකයක් මෙරට තරුණ ජීව විද්‍යාඥයන් පිරිසක් සොයාගත්තා. සේනා දලබුවා හේතුවෙන් මෙරට බඩේරිඟු වගාවට දැඩි බලපෑමක් එල්ල වුණා. ඒ අනුව පරීක්ෂණ සිදු කළ සාරභූමි ලංකා බයෝ ප්‍රොඩක්ට් ආයතනයේ තරුණ ජීව විද්‍යාඥයින් පිරිසක් සේනා දලබුවාට ප්‍රතිචාර දැක්විය හැකි සාර්ථක ජෛව කෘමිනාශකයක් නිෂ්පාදනය කළා. එම නිෂ්පාදනය අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත ලබා දීමට පියවර ගැනුණා. කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතාද එම අවස්ථාවට එක් වුණා. මෙම නිෂ්පාදනය මුළුමනින්ම පරිසර හිතකාමී එකක් වන අතර ඉන් වගාවට හිතකර කිසිදු ජීවියෙකුට හානියක් සිදු නොවීම විශේෂත්වයක්. දැනට අපේ රටේ පරිසර පද්ධතිය සිටින බැක්ටීරියාවක් යොදා ගනිමින් මෙම නිෂ්පාදනය සිදු කර තිබෙනවා. අඩු මිලකට කෘමිනාශකය යෙදවීමට හැකිවීම තුළින් ගොවීන්ට ඒ සඳහා විශාල මුදලක් වැය කිරීමට සිදුවන්නේ නැහැ. බඩේරිඟු අක්‍රේක වගාවක් සඳහා මෙම කෘමිනාශකය යෙදීමට රුපියල් 5000ක පමණ මුදලක් වැය වන බවයි එම නිෂ්පාදනය සිදු කළ පිරිස කියා සිටින්නේ. කෙසේ වුවද බඩේරිඟු වගාවේ කෘමිනාශක මහවිතිය සඳහා මේ වන විට අක්‍රයක් සඳහා රුපියල් 30000ක පමණ මුදලක් ගොවීන්ට වැය කිරීමට සිදුවනවා. නව නිෂ්පාදනය තිරප්පනේ ප්‍රදේශයේ බඩේරිඟු වගාවකට යොදා ඇති අතර සේනා දලඹුවන් 100%ක් මෙහිදී විනාශයට පත්වුණා. මෙම නිෂ්පාදනය රටපුරා කඩිනමින් භාවිත කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස අමාත්‍යවරයා කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයාට සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් වරියට උපදෙස් ලබා දුන්නා. එමෙන්ම දිවයිනේ සේනා දලඹු හානිය පවතින තවත් දිස්ත්‍රික් කිහිපයක බඩේරිඟු වගාවට මෙම ජෛව කෘමිනාශකය යොදා අත්හදා බලන ලෙසටයි අමාත්‍යවරයා උපදෙස් ලබා දුන්නේ. මේ අතර දැනට විවගාව ආශ්‍රිතව පැතිරියමින් පවතින නෙමටෝඩා හෙවත් මූල ගැටිති වටපණු රෝගයට ප්‍රතිකර්මයක් පිළිබඳව සොයා බලන ලෙසද අමාත්‍යවරයා මෙම ආයතනයට උපදෙස් ලබා දුන්නා. ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙක් වූ රෙජිනෝල්ඩ් කුරේ මහතාගේ දේහය අවසන් ගෞරව සඳහා කළුතර බෝම්බුවල ඒ මහතාගේ නිවසේ අද පසුරුවේ සිට තැන්පත් කර තිබෙනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කළුතර දිස්ත්‍රික් නායක බස්නාහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍යවරයෙකු මෙන්ම හිටපු ආණ්ඩුකාරවරයෙකු වන රෙජිනෝල්ඩ් කුරේ මහතා මිය යන විට 75 වන වියේ පසු වුණා. ජනප්‍රිය ඉංග්‍රීසි ගුරුවරයෙකු ව සිටි රෙජිනෝල්ඩ් කුරේ මහතා දේශපාලන වේදිකාවෙහි කැපී පෙනෙන කතිකයෙකු වුණා. ඒ නිසා ඒක දැක්කහම මිනිස්සු හිතනවා අපි දැන් ඇවිදින තමයි පක්ෂයත් එක්ක කැපිලා තමයි කියන්නේ. මම කියන්නේ කැපිලා නෙවෙයි අපි ඉල්ලගෙන කප්පව ගන්න මිනිස්සු. ඔහු හිටපු ජනමාධ්‍ය අමාත්‍යවරයෙකු මෙන්ම ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපතිවරයා ලෙසද කටයුතු කළා. ජනතා විමුක්ති පෙරමුණෙන් දේශපාලනයට පිවිසි රෙජිනෝල්ඩ් කුරේ මහතා පසුව ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස 1977 පාර්ලිමේන්තු මැතිවරණයටද ඉදිරිපත් වුණා. පසුව ඔහු විජය කුමාරතුංගයන් සමග මහජන පක්ෂයේ එක්ව කටයුතු කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ පොදුජන පෙරමුණ එක්සත් ජනතා නිදහස් සන්ධානය සමග එක්ව දේශපාලනයේ නිරතව පාර්ලිමේන්තුවටද පිවිසියා. මේ මහතා ගුවන් සේවා සුළු අපනයන සහ භෝග ප්‍රවර්තන යන කැබිනට් අමාත්‍ය ධුර මෙන්ම සමෘද්ධි කටයුතු අධ්‍යාපන අධිකරණ නියෝජ්‍ය අමාත්‍ය ධුරද හොබවා තිබෙනවා. බස්නාහිර පළාතේ ප්‍රධාන අමාත්‍ය ධුරය දෙවරක් හෙබ වූ රෙජිනෝල්ඩ් කුරේ මහතා 2016 පෙබරවාරි මස සිට උතුරු පළාත් ආණ්ඩුකාර ධුරයද හෙබ වූවා. කලා හැකියාවන්ද ප්‍රදර්ශනය කළ කුරේ මහතා ගීත රචකයෙකු, ටෙලි නාට්‍ය රංගන ශිල්පියෙකු සහ ගායකයෙකු වශයෙන්ද දක්ෂතා ප්‍රදර්ශනය කළා. ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන 18 වනදා පස්වරු තුනට බොඹවල පොදු ක්‍රීඩාංගණයේදී සිදු කෙරෙනවා. කලුපොවිල රෝහලේ බාහිර රෝගී අංශයට පැමිණෙන රෝගීන්ගේ පහසුව වෙනුවෙන් QR ක්‍රේතය හඳුන්වා දී තිබෙනවා. කඩිනම් හා විධිමත් සෞඛ්‍ය සේවාවක් සැපයීම ව්‍යාපෘතියේ අරමුණයි. දකුණු කොළඹ ශික්ෂණ රෝහලෙහිවත් කළුබෝවිල රෝහලට රෝගියෙකු පැමිණීමේදී සිදුවිය හැකි අපහසුතා අවම කිරීම සඳහායි නවීන තාක්ෂණය යොදා ගනිමින් මෙම QR ක්‍රමවේදය හඳුන්වා දී ඇතේ. රෝහලේ විබඩවියට පිවිස ලියාපදිංචි වීමෙන් පසු අදාළ වේලාවටම අදාළ වෛද්‍යවරයා හමුවීම සඳහා රෝගීන්ට පැමිණිය හැකි. මෙමගින් රෝහලේ ඇතිවන තදබදය අවම කිරීමට මෙන්ම රෝගී කළමනාකරණ සේවාවටද මහත් සහනයක් සැලසෙනවා. තමන්ට ගෙදරදීම QR කෝඩ් එක ස්කෑන් කරන්න පුළුවන් අපේ වෙබ්සයිට් එකට පිවිසුනහම එමගින් රෝගීන්ට පුළුවන් තමන් කලින්ම ලියාපදිංචි වෙලා රෝහලට ඇවිල්ලා රස්තියාදු නොවේ තමන්ගේ බෙහෙත් රැගෙන යාමේ ක්‍රියාවලිය සිදු කර ගැනීමට මේ මගින් රෝගී සත්කාර සේවාවේ විශාල දියුණුවක් අපි දකිනවා. මේ IT තාක්ෂණය යොදා ගැනීම මගින් එම රෝගීන්ට පුළුවන් රස්තියාදු වෙන්නේ නැතුව වෙලාව ඉතුරු කරගෙන මේක කරන්න. ඒ වගේම රෝහලක් වශයෙන් අපි පේපර්ලස් කන්සෙප්ට් එකට අපි යනවා. මේ කරන ලද සුවිශේෂී කාර්ය ශ්‍රී ලංකාවේ ප්‍රථම බාහිර රෝගී අංශයකට QR කෝඩ් එකක් හඳුන්වා දීලා රෝගී සත්කාර සේවාව විධිමත් කරලා කාර්යක්ෂම කරලා රෝගීන්ට පහසුවක් ලබා දීමට අපිට හැකියාව ලැබුණා. QR ක්‍රමවේදය හඳුන්වා දීමේ අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන, කළුපොවිල රෝහලේ අධ්‍යක්ෂ සාකරේ කිරිවන්දනිය යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. නාවික හමුදාව පසුගිය වසරේ කළ මෙහෙයුම්වලදී මත්ද්‍රව්‍ය තහනම් භාණ්ඩ මෙන්ම නීති විරෝධී කටයුතු සම්බන්ධයෙන් පුද්ගලයන් 486 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම වසරේද නාවික හමුදාව සිය මෙහෙයුම් දැඩි කර තිබෙනවා. මෙරටින් මත්ද්‍රව්‍ය පිටුදැකීම සඳහා නාවික හමුදාව, පොලිසිය, පොලිස් මත්ද්‍රව්‍ය විනාශක කාර්යාංශයේ රාජ්‍ය බුද්ධි සේවාව සහ පොලිස් විශේෂකාර්ය බලකාය එක්ව බුද්ධි තොරතුරු හුවමාරු කර ගනිමින් මෙහෙයුම් සිදු කරනවා. ඒ අනුව පසුගිය වසරේදී හෙරොයින් කිලෝග්‍රෑම් 1363යි ග්‍රෑම් 503ක් නාවික හමුදාව අත්අඩංගුවට ගත්තා. අයිස් කිලෝග්‍රෑම් 148යි ග්‍රෑම් 147ක ප්‍රමාණයක් මෙන්ම හෂිෂ් කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 105ක් නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබෙනවා. සොයාගත් කේරළ ගංජා ප්‍රමාණය කිලෝග්‍රෑම් 5731කට අධිකයි. එමෙන්ම දේශීය ගංජා කිලෝග්‍රෑම් 25යි ග්‍රෑම් 285ක් අත්අඩංගුවට ගත්තා. දේශීය ගංජා පැල 41685ක් නාවික හමුදාව පසුගිය වසරේදී විනාශ කළා. මෙරට දිවිවර යාත්‍රා 21ක් සමග ශ්‍රී ලාංකික සැකකරුවන් 336 දෙනෙකු, විදේශ යාත්‍රා 3ක් සමග විදේශ ජාතිකයන් 21 දෙනෙකුද අත්අඩංගුවට ගැනීමට සමත් වුණා. පසුගිය වසරේදී නාවික හමුදාව නීති විරෝධී දේශීය මත්පැන් ලීටර 373ක් සමග විදේශ මත්පැන් බෝතල් 182ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවටගත් දුම් වැටි සංඛ්‍යාව 54,900ක්, මත්පෙති 6,065,033ක් සහ මදන මෝදක ගුලි 1,725ක් පසුගිය වසරේදී අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාවට හැකි වුණා. එමෙන්ම කුළුබඩු ඇතුළු භාණ්ඩ රැසක් මෙරටට ගැනීමට සහ රටින් පිට කිරීමට උත්සාහ කළ පුද්ගලින් රැසක්ද භාණ්ඩත් සමගින් අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව ක්‍රියා කළා. අද විදේශ පුවත් ගෙනෙන්නේ නිශාන්ති ගුණවර්ධන.
බ්‍රිතාන්‍ය ඉරාන ද්විත්ව පුරවැසියෙකු වූ අලි රේසා එල්ලා මරා දැමීමට ඉරානය කටයුතු කර තිබෙනවා. රහස් ඔත්තු සේවාවල නිරත වෙමින් ඉරාන රජයට එරෙහිව කුමන්ත්‍රණ කළ බවට එල්ල වූ චෝදනා අනුව එල්ලා මරා දැමීම සිදු කෙරුණා. එල්ලා මරා දැමීමට පෙර ඔහුගේ පවුලේ සමාජිකයින්ව අවසන් වරට දැක බලා ගැනීමේ අවස්ථාවක්ද ලබා දී තිබුණා. මහා බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඍෂි සුනක් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ මෙම ක්‍රියාව නිවට බියකුරු දෙයක් බවයි. ඉරාන පාලකයන් මානව හිමිකම් සම්බන්ධයෙන් කිසිදු තැකීමකින් තොරව කටයුතු කරන බවටද ඔහු චෝදනා කළා. ඔලිම්පික් පදක්කම් ලාභී දහවන ශූරයෙකු වන උසෙන් බෝල්ගේ ගිණුමෙන් ඇමරිකා ඩොලර් මිලියන ගණනක් අස්ථානගත වීම සම්බන්ධයෙන් දැනටමත් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. ජමේකාවේ මූල්‍ය ආයෝජන ආයතනයක මෙම මුදල් තැන්පත් කර තිබූ අතර දැවැන්ත ජවාරමක ප්‍රතිඵලයක් ලෙස මෙම මුදල් අස්ථානගත වී ඇති බවයි බලධාරීන් සඳහන් කරන්නේ. අවුරුදු 10කට වැඩි කාලයක් උසෙන් බෝල්ට් මෙම සමාගමේ මුදල් ආයෝජනය කර තිබුණා. 2018 වසරේදී උසෙන් බෝල්ට් ක්‍රීඩාවෙන් සමුගත අතර ඔහු ඔලිම්පික් රන් පදක්කම් 8ක් හිමි කර ගැනීමට සමත් වූ අයෙක්. 2009 වසරේදී මීටර 100 තරගයේ සව්ව තප්පර 9.57කින් නිම කර තිබූ ඔහු තිබූ ලෝක වාර්තාව තවමත් කිසිවෙකුටත් බෙදීමට හැකි වෙන්නේ නැහැ. චීනය ඉන්දුනීසියා මුහුදු සීමාවට විශාල නෞකාවක් යැවීමට තීරණය කිරීමත් සමග ඉන්දුනීසියාවද විශාල යුද නෞකාවක් එම ප්‍රදේශයට යැවීමට තීරණය කර තිබෙනවා. සම්පත් බහුල ප්‍රදේශයක් ලෙස සැලකෙන උතුරු නටුනා මුහුදු ප්‍රදේශයටයි චීන නෞකාව පැමිණ ඇත්තේ. චීන නෞකාව සම්බන්ධයෙන් අඛණ්ඩවම නිරීක්ෂණය කරමින් සිටින බව ඉන්දියා හමුදා සඳහන් කළා. චීනයේ CCG 59.1 නෞකාව මේ සඳහා යොදවා ඇති අතර එය ලොව විශාලතම විරල ආරක්ෂක නෞකා අතුරින් එකක් වනවා. මුහුදු සීමාවන් සම්බන්ධයෙන් චීනය සහ නැගෙනහිර ආසියාතික රටවල් අතර නිරන්තරයෙන් ගැටුම් පවතිනවා. ක්‍රීඩා පිටියේ තොරතුරු සුරංග ප්‍රනාන්දුගෙන් ශ්‍රී ලංකා පාපොත් සම්මේලනයේ නව සභාපතිවරයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේශ්‍රී රංගා මහතා තේරීපත් වුණා. ඒ මහතා ලබාගත් ඡන්ද සංඛ්‍යාව 27ක්. ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවති මෙම නිලවරණයේදී තනතුරු 10ක් සඳහා නම් යෝජනා 40ක් ඉදිරිපත්ව තිබුණා. අද පැවති පාපන්දු නිලවරණයේදී සභාපතිතුරේ සඳහා නම් යෝජනා 6ක් ඉදිරිපත්ව තිබූ අතර හිටපු සභාපති ජස්වර් උමර්ද ඒ අතර වුණා. කෙසේ වෙතත් හිටපු සභාපති ජස්වර් උමර්ගේ නම් යෝජනාව නීති විරෝධී බව සඳහන් කරමින් නිර්දේශයක් ලබා දීමට පාපන්දු අභියාචනා කමිටුව ඊයේ කටයුතු කළා. ඒ රාජ්‍ය සේවා පාපන්දු සම්මේලනයේ ගොනු කළ අභියාචනයක් සලකා බැලීමෙන් අනතුරුවයි. ඒ අනුව අදාළ තීරණය ක්‍රියාත්මක කරන ලෙස ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ශ්‍රී ලංකා පාපන්දු නිලවරණ කමිටුව වෙත දැනුම් දී තිබුණා. කෙසේ වෙතත් අද පැවැත්වුණු නිලවරණයේදී ශ්‍රී ලංකා මහතා සමග තරග වැදුණු ජගත් රෝහණ ද සිල්වා මහතා ලබා ගත්තේ ඡන්ද 24ක්. මෙම නිලවරණින් පත් වූ නිලධාරීන් මාස 5ක කාලයකට අදාළ දුරවල කටයුතු කරන අතර මේ වසරේ මැයි 31 වෙනිදාට පෙර යළි නිලවරණයක් පැවැත්වීමට නියමිතයි. දෙස් විදෙස් තරග බිමේ තවත් තොරතුරු සමගින් හමු වෙමු හෙට දිනේදී. ප්‍රවෘත්ති විකාශයෙන් අනතුරුව ව්‍යාපාරික පවත්ව විශේෂාංගය බලාපොරොත්තු වන්න.